සරණයි සැද හැති ඔබ සැමට. රාගයට සමාන ගින්නක් ලෝනොමැත දවේශයට සමාන අපරාධයක් දොනොමැත පංචස්කන්ධයන් හා සමාන අන් දුකක්ද නොමැත. එලෙසින්ම නිවන නැමැති සංස්නිදීමට වැඩි සැපයක් ලෝවනොමැත. එනිසාවෙන් එවන් උතුම් වූ නිර්වාණය කරා ළඟාවනු පිණිස අද ඔබ ශ්‍රවනය කරන්නා වූ මේ උතුම් වූ සධර්ම දේශනාව සැදහැති පිනැති ඔබ සැමට මහෝපකාරේ වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධයාරූප අහිනිය ඔබ වෙතගෙන එන මේ පැට නීමිත සද්ධර්ම දේශනාව මෙලිසින් නාරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. එය අනුව මෙවතුම් වූ දේශනාපවත්වන්නට අප සැම දෙනාවෙත මෙත්්සකින් ධර්ම සභාවට වැඩම ආවදාලා. සියම්මහානිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්ල අනී සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ ගරු උපසම්පදා ේඛකා දිහිකාරේ කෙන්දල්පිටිය ශ්‍රීමහා චේතියාරාමාධහිපති සහ හඟුරංගෙත වදවල ශ්‍රී විමලාරාමාධිකාරී, දහම් සරසවි කතිකාචාර්ය විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති රාජකය පණ්ඩිත අවසරයි පූජනීය මකුරුපපේ සෝමාලංකාර ගෞරවනය ස්වාමිදුදරැන් වහන්සේ. අපි සලු දෙනා ස්වාමිදුදරැන් වහන්සේ නමස්කාර පූරකව පිළිගනමෝ. සාධූ සාධූසාෝ කෙදෙලපිටිය කැන්දලන්දවත්තේ විසූ මීට වසර එකොළහකට පෙරපරලෝ සැපත් ලොකුලියනගේ ජයවර්ධන පියාණන්ට සහ විරසේකර මුදයන්සේලාගේ පොඩිමැණිකේ මෑණියන්ට පුුණ්‍යානුමෝදනා කරනු පෙනණිස එ දෙපළගේ දූදරුඥාත පිරිස මේ සධර්ම දේශනාවේ සැදැ හැති දායකත්වය ලබා ගෙන කටයුතු කරනවා. Hmm. चक्रवालेषु अत्रागच्छन्तु देवता सन्दमम् मुनिराजस् सुनन्तु सगमुगदम् धर्मः सवणकालो अयम् भदन्ता දම්ම සවෙන කාලෝ අයං බදන්තා දම්ම සවෙනකාලෝ අයං බදම්ත නමෝතස්සේ භගෙවෙතෝ අරහතෝ සම්මා සංබුද්ධස්ස නමෝතස්සේ භගෙවෙතෝ අරහතෝ සම්මාසම්බුද්ධස් නමෝදස්සෙ භගෙවෙතෝ අරහතෝ සම්මාසම්බුද්ධස් අච්චරාගන සංගුට්ටං පිසාචගන සේවිතන් වනංතං මෝහනංනාම තංයා ත්‍රභවිසිසතිහි උජුකෝනාම සෝමක්ගෝ අභයානම සාදිසා රතෝවකු ජනෝනම දම්මචක්කෙහිසංයුතෝ හිරිතස්ස අපාළම්බෝ සතස්ස පරිවාරනං दं सारतिं सारथिं ब्रूमि सम्मादिटिपुरे जवं यस्य एतादिसंज्ञानम् इत् या पुरिसवा सवेतेन यानेन निवाणस्येव सन्ति केति ෞද්ධ්‍යයා රූපවාහිනි මාධ්‍යජාලය මගින් විසුරුවාරෙනු ලබන අදදින මෙම ධර්ම දේශනාවට සවන් දෙන, ධර්ම දේශනාවේ දායකත්වය දරන සුපින්වත් පින්න්නොතුුනිි පින්වතියනි බෝසත් කුඩා දරුවෙනි, ඒවාගේම මෙම ධර්ම දේශනාවට ශ්‍රවණය කරන අනෙකුද්දායක පින්න්නොතුනිි පින්වතියනි. අජදාවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කුරුුණෑගල වඳුරාගල පදිංචි නන්දනී ජයතිලක පවුලේ පින්නතුන්, කින්ඳල් පිටිය පදිංචි පත්මිණ ලොකුලියනගේ සහ චාන්දනී ලොකුලියනගේ පවු්ලේ පින්නතුන්. හා හැස්බෑව දහයකනුව පදිංචි සිසි ්‍රත්න කුමාර පවුලේ පින්නතුන් හා. නිිට්ටබිේ පදිංජි ශ්‍රංගනි ලොකුලියනගේ පෞුලේ පින්නතුනුයි. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ කිඳෙල්පිටිය කැන්දලන්දවත්තේ විසු මීට අවුරුදු එක් කොළහාකට පෙර අභාාවට පත් ලොකුලියනගේ ජයවර්ධන පියාණන්ටහා වීර සේකර මුදයාාන්සේලාගේ පොඩිමැනිිකේ මෑනිියන්ටහා පවුලේ නමින්මියගිය සියලුම ඥාතීන්ට සුගතිගාමී ව ඉක්මනින්ම නිර්වානසුවය ලැබේවා කියන ප්‍රාර්ථනය අනුවයි මෙම පින්කම පවත්තුන් ලබන්නේ. ඒවාගේම තවත් අරමුණු ගණනාවක්තිබෙනවාම්. පැමිණසිරෙන සියලුම දූදරුවන්ගේ ඉගනීම් කටයුතු සපලවීම. ්‍රැකී රක්ෂ දියුණුවීමටත්. ඒවාගේ පැමිණසිෙන සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා කියල ප්‍රාර්ථනය කිරීමත්. ඒවාගේ මේ සද්ධර්මය ශ්‍රවණය කරන මේ පින්නවතුනත්. ලංකාවෙත් ලෝකේත් මෙම රූපවාහිනී මාධ්‍යයට ශ්‍රවනය කරන සියලු දෙනාටම ධර්මාාවබෝධය ලැබේවා කියන ප්‍රාර්චනාව ඇතුවයි අදදින ධර්මදේශනාවිදායක ඇත්තුවේ දරන්න. ඒවාගේ මාපවත්වී වදාළ දරනාගම කුම්සල දම්මා බිධාන මාහිමිපාණන් වහන්සේට්, අතිගරුුණාව්‍යනේ අරියදම්ම නාහිමපාණන් වහන්සේලාටත් උතුන් නිර්වාණසුවයේම පිින්න්නොතුම් ප්‍රාර්ථන කරනවා. දේශකයානන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරනවා. එවගේම හැම දෙනාටම මිලෝවසයෙන් සෙත සාම්තිය සුවය යහපතම වේවා කියන ප්‍රාර්ශනාවෙනයි මෙම ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ. බිසේසයෙන්ම මම අජ ධර්මදේශනාවේ මාතෘකාවසයෙන් තැබූ වේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තකයේ. අච්චරා සත්‍රයයි. ධර්ම රත සූත්‍රය නැමිනුත් මේ සූත්‍රය හඳුන්වනවා. විස් ඒවාගේම ලෝතුලාා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීම, ඒවාගේම ධර්මය ඉගනීම මහාපිනක්. දම්මෝසද සමංනත්ති ඒතන් පිවත භික්කවෝ කියලා ධර්මය සඳහන් වෙනවා ධර්මය සමාන අවස දෙයක් මුළු ලෝකදහතුවේම නෑ. ඒ නිසාඒ ධර්මය නැමති. අෞසදය පානය කරලාත් තමන්ගේ ජීවිච්ච සුවපත් කර ගැනීමටයි බුදුරජාණන් වංසේ අවවාද කළේ. ධර්මය නිසා තමයි අපි සංසාරයේ දිගට යන්න නැතුව නිවන් මඟට යොමිවෙන්නේ ධර්මය නිසාමයි. ඒවාගේම ධර්මයත් අධර්මයත් අසමානකාතා දක්වලා තියෙනවා. නහි දම්මෝ අදම්මෝති උබෝ සම විපාකිනෝ. අදම්මෝ නිරයංනේති, දම්මෝ පාපේති සුග්ගතින් කියල බනපදයක් තියෙන. මේ බණපද තේරුම තමයි. නහිදම්මෝ අදම්මෝති. අධර්මයත් හෙවාගේම ධර්මය දෙක එකසමාන නෑ. අදම්මෝ නිරයංනේති. අධර්ම කරන අය නිරයට පත්වෙනවා. දම්මෝ පාපේති සුග්ගතින්. ධර්මය අනුගමනය කරන අය සුගතියට පමුණුවනවා කියන එක තමයි එම ගාථාව තේරුම. එනිසා ධර්මය සමීපයෙන් ආශ්‍රය කිරීම, ධර්මය තමන්ගේ ජීවිතයට ලංකර ගැනීම සසර ගමන සුකදායක කර ගැනීමට හේතුවෙනවා. නිවන්දක්නා ජාතිදක්වා යන මේ ගමනේදී. අපිට සුවදායකව සසර ගමනයන්ඩක් පුළුවන්, දුක්කදායකව සසර ගනය අන්න්නක් පුළුවන්. අපි කල්පනා කළොත් අධර්මානුකූලව ඉඳලා දුගතියේ නං උපදින්නේ සතරාපායනං හිපදෙන්නේ ඒ සසර ගමනටිකත් දුක්කදායකයි. ඒවාගේම අපිහුසල් කරලා දෙව්ලෝ ඉපදෙනවනං, ප්‍රක්්මලෝකයවල ඉප්‍රදෙනවනං, සුගතිගාමීව සුවදායකවත් සසර ගමන කෙලවර කාන්න පුලුවන්කම ලැබෙනව නිසා ධර්මානුකූලෝ ජීවත්වීමන් අපි හැම දෙනාටම ඉතාමාාවශ්‍ය කාරණයක්. ඒවාගේම ධර්මයෙන් ජීවත් වෙනකොට. සමන්ගේ කායක මානසික සුවයේ ලැබෙනෝ. ඒවාගේම මරණයට ඉතාම සාර්ථකව හොඳින් මූනදීමේ සක්තියන් ධර්මයානුකූලෝ ජීවත්වෙනයට ලැබෙනවා කියන එක බනේ දක්වාති වෙනවා. ඊ ළඟට අජදාවසයේම මාතෘකා කරපු අච්චරා සූත්‍රය ලොවතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්නා අවස්ථාවක එක්තරා දේවතාවක්. ඇැවැදත්ුවර ජතවනනාරාමය ආලෝක මත්කරමයන්ගෙනින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඇසූ ප්‍රශ්නයක්හා බුදුආම්ද්‍රෝ ලබාදුන්නා වූ පිළිතුරු තමයි මේ ගාතාවෙන් කියවෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ. බුදුරජාණන් වන්සේගේ කාලසටහනේ දෙවියන්ට වෙලාවක් වෙන් කරතිබුණා ඒ වෙලාව තමයි ශ්‍රාත්‍රී දහයත් ශ්‍රාත්‍රී දෙකත් අතර කාලය. ුත් මැදියම් පැසලුයම් ස කියලා බුදු හාම්දුද්‍රන්ග දිනචරියාවේ කාලච්චේද පහක් තිබුණක්. මේ කාලච්චේද පහෙන්. මැදියම් කිස කියන රාප්‍රී දහයත් රාප්‍රී දෙකත් අතර කාලය තමයි බුදු හාම්ද්‍රෝ දෙවියම් ්‍රක්්මයන්ට විකර තිබුණින්. මේ කාලය තුළ විවිධ දේවතාවරු බුදු හාමුදු්‍රු හමුවට ආබු අවස්ථා ගැන තියනවා. මේ සංයුත්ත නිකායේ සංග්‍රහ දෙකක් තියනවා සංග්‍රාය තමයි දේවතා සංයුත්තකේ. අනික්කොටස තමයි දේපුත්ත සංයුත්තකය. එතකොට මේ දෙව්වරු වෙලා ඉපදිලා ඉන්නේම බොහෝ වෙලාවට මනුස්්‍යයෝ. මිනිසු හොඳ ජීවිත ගත කරලා දේවාත්ම ලැබූ අවස්ථා ගැෙන කියන්නේ. මේ අචරා සූත්‍රයත් එහෙම අවස්ථාවක් ගැනයි කියන්නේ එ උපාසක මහත්මෙක් සසර කලකිරිලා පැවදි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන භහාවනාකරමින් හිටිය. යෝගාවච්චරයකු වසයෙන්. තවත් වචනයෙන් කිවොත් භහවනානු යෝගියකු වසයෙන් උණවහන්ස හිටියා. එවාගේම භහාවනාව සඳහා තෝරාගත්තේ අසුබ අසුභභාවනාව තමයි උන්වහන්සේ තමන්ගේ භාවනාව සඳහා යොදාගත්තය. අසුභභාවනාව කියන්න මේ පින්නතුන්ට චේරෙනවා. අපිට පේනවා දැන් ලෝකයේ පංචකාම වස්තුූ වනවාද ඇහැට පේන දේවල් රූප ඒවගේම සද්ද ගන්ද රස ඉස්පර්ස කියන මේ හොඳ දේවල්. දැම් මේ සුබ දෙයක් දැක්කාම ඒක සුබ පැත්ත හොඳයි සුබයි නිත්‍යයි මේ මා ග්‍රහණය කරගණ්ඩෝනය කිය කල්පනා කරන්න නැතුව. මේක අසුබයි. ඒවාගේ පටවිාපෝතේජෝ වායෝ කියන සතරමහා බහුතයන්ගෙන් සකස්වුනු දෙයක්. මේ ඕලාරික වූ වස්තුවාම්. මේ අනිත්‍යස් ස්ුභාවෙන් දුක්ක සුභාවෙන් අනාත්ම සුභාවෙන් යුත්තයි කියලා කල්පනා කරණෝනන් එකේ අසුභ පැත්ත, ඒම කල්පනාකිරීම නිසා. හිතට එන කෙලෙස් අඩුවෙනෝ. හිටට එන කෙලෙස් නැතම් පව් අඩුවෙලා කුසල් වර්ධනය කර ගැනීමට ඒ අසුභභාවනාව උපකාරී වෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ බද්ධ පර්ියංකයෙන් යුත්තව. යෝගාචරයකු වසයෙන් භාවනා කරමින් හිටියා උන්වහන්සේගේ ප්‍රධානම පරමාර්ථය වනේ කුමක් ද දෙව්ලෝ ඉපදෙන්ඩවත්. බ්‍රක්්ම ලෝකයේ පෙදෙන්ඩුවන්න්නෙවෙයි මාර්ග පලාවබෝධයෙන් නිර්වාණය සාස්සාච් කර ගැනීමතමයි එකම අරමුණ වනේ. බණය තියෙනවා මෙහෙම අරමුණෙන් භාවනා කළත් උන්වහන්සේ රෝගීව අර භහාවනා කරන අවස්ථාවේ අපවත් වී වදාලා. ඉතින් අපවත් වනාම මේ කුසල සක්තියෙන් නිදා නිසා නිදා පිබිධියක් මෙන් දෙව්ලෝපන්නා. ඒ බණකතාාවක් තියෙනවා දෙෙව්ලෝ ඉපදුනෙත් අර බද්ධ පරියංගෙන්ම. දේවපුත්‍රයෙක් වසයෙන් බද්ධ පර්ියංකයෙන්ම ඉපදුනාා. ඉතින් දෙවුලෝව තියෙන හොඳ චාරිත්‍රයක් තියනවා. මොකදද අලුතෙන් දේවතාවෙක් පහළ වනාම දිවිාංගනාවහෙම ඇවිල්ලා ගීත ගායනා කල්ල. ඒවගේම සංගීත බහණන්න වාදනය කල්ලා, ඒ අලුතෙන් ආපුයෙක් කනාා පිළිගන්නවා. ඒකනම් හොඳ දෙයක් නේද. දැ මේ කාලවල නිතරත් තියන ඔය විශ්වවිද්‍යාලවල එහෙම නවකවාද. ඒවාගේ මොක දෙවෙන්නේ වි දුක්විින්දල වෙහෙසවෙලා මහන්සි වෙලා. විභාග සමත්වෙලා දරුවෝ විසිද්‍යායටකයාම අනෙක් අය හිංසා පීඩා කන.ඒක බුද්ධාගමටවත් මනුස්සත්්‍යවටත් නොගලැපෙන ඉතාම නරකයක් හැට ට තම ඉදකි න්නවන. දැන් මේ දෙව් ලෝතියන චාරිත්‍රය ගැන මංක කියාගෙනාවේ මනොවද සංගීත ගායනා කරමින් වාදන කරමින් නැටුම් දක්වමින් දිවියාාංගනාවේ අලුතෙන් දෙව්ලෝවට ආපිවෙක් කන පිළිගන්නවා. දැන් අපි කියපු මේ දේවපුත්‍රයා මේ සිරිතයට චාර්යා ඇස්සැල්ල බැලිවිත්ඥය වැඩිය මෙවට එයා ප්‍රිය කලේනය ඒ දේවපුත්‍රයා. එය මොකද භාාවනා කළෙත් අසුභභාවනාව මේ දිවියයාංගනාවදයක්ක අමත් ම අසුභ විදිහයට තමයි කල්පනා කළේ. ඒ නිසා ඒ අයි බලන්නන්නේ එහෙමත් දැචි නිසා බණපොතේ නන්තියෙන්නේ දිවිය කන්නාඩියක් අරගැන එතුමාට පේන්ඩ සැලැස්සවකිලමේ දැන් ඉන්න චැනහොහ දෙ කියලා. එතුමාට පෙනුුණ දිවිය ලෝකය ඉන්න බව. ඉතින් ඉන්න දිවිය ලෝකයේ ඉඳීම ගැන මහා කලකිරීම අක්කාව. මංආවි මේකටය මං භාවනා කළේ මෙිින් ඩේන්ඩය. මම්භාවනා කළ එම චෙන්න්ටෙන් එව ඊට වඩා ඉහලතත්ත්වයකට යන්න කියල කල්පනා කල යාට අ දිවාංගනාවන් පේන්නේ මහ ගෝසාාවක් කරන කටියකොයි. ගාසායිතින අච්චරා ගන සංගෘට්ටන්කයන්නේ එකයි මේ ගෝසා කන්න දිවාංගනාව. එතකට ගෝසාාවක් නෙවෙේ ඇත්තම නම් කරන්නේ. ගීතගායනා කරනවා වාදන කරනවා නර්තනය දක්වනවා. ඉතින් එතුමාට පේන එක මහා ගෝසාාවක් වගේ. ඊලාර්ගැන පිසාාච ගණ සේවිතන්. ඒ දිව්‍යාංගනාවෝ දේවතාවට පේෙන්ගම් ම පෙරේතය පට්ටියක් වගේ. ප්‍රේත සමූහයක් වගේ අයට පේන මේ දිවියාංගනාවටික. ඒ වගේම වනන්තන් මෝහනන්නාම මේ ඉන්නවූ දිව්‍ය විමානය හරියට මෝහණය කරපු වනාන්තරයක් වගේ. මෝහොණය කරන වනාන්තරයක් වගේ. ඉතින් එයායට මෙචැනින් පිටත්වෙන්න්න තමයි යෝන දැන් මේ දිවාංගනවත් මිදිලා. අන්ඩ යෝන කතං යාාත්‍රා භවිස්සති කොහොමද මෙචනින් පිටවෙන්නේ. බුදුරජාණන් වහන්සේ සමීපේට ගිහිල්ලා මේ දේවතාව මේ ප්‍රශ්නය තමයි බුදුහාරල වදාලේ. මකදද ස්වාමීනයේ බුදුරජාණන් වහන්ස මේ දිව්‍යාංගනාවන්ගේ ගෝසාව, අසරාවන්ගේ ගෝසාාව. ඒවගේ දිව්‍යංගනාව ප්‍රේතියම් බඳ මේ දිව්‍යාංගනාවන්ගෙන් යුක්ත දව විමානය අපි මෝහණය කරන, අපි මුලාවට පත් කරන්න ස්ථානයක් මෙතන. කතන් යාත්‍රා භවිස්සති, මේ මෝහණය කරන මුලාවට පත්වෙන ස්ථානය මම කොයි විදිහටද නිදහස් වෙන්නේ. කොහෝමද මෙතනින් බේරිලා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසවා. ඉතින් ඒ හොඳ අවස්ථාවක්නේ ද දේවතාව සංසාරයේ අනිත්‍ය ස්වභාවය ගැන මනෙහි කරලා එතනින් යාමට කල්ප. බුදු හාමුදුරෝ ඒ වෙලාවෙදී මේ දේවතාවාට ප්‍රකාශ කරපු ගාතාතුන තමයි ඊ ළඟට සඳහන් වෙන්නේ. උන්වහන්සේ වදාලා දැමයාට මඟ පෙන්වන්න ඕන කියලා ඉස්සල්ලානකවා අපි ගමනක්්‍යයන්ට වාහනයක් හදාගමුකිවා. ගමනක්න්ට කොතනින් ඒ ගමනයන්ට කොහෙට මේ ආර්‍යයෙන් දිව්‍ය විමානයෙන් වෙන් වෙලා නිවනට යන්ට අන්න. දිව්‍ය විමානයෙන් වෙන් වෙලා. මේ දි්‍යවිමානයෙන් නිදහස් වෙලා. මේ සසරෙනුත් නිදහස් වෙලා නිවනට යාමට අපි වාහනයක් හදාගමු කියලා. ඉතිං ඒ වාහනය හා ගමම් මග ගැන බුදු හාමුදුරුවෝ මේ ගාථාවලින් ඉතා ලස්සන උපමාවන් සහිතව වදාලා. උණුවහන්සේ පළවෙනි ගාථාවෙන් ප්‍රකාශකනවා උජුකෝනාමසෝ මගගෝ. උජුකෝනාම සෝ මක් ගෝකිවා මහනෙනි නැතම්දිමේ දිව්‍ය පුත්‍රයානෙන මේ මම කියනර උජුකෝනාම සෝ මක්්ගෝ ශ්‍රිජුයි කෙලිග අපි කිය හයිල්ලෙවල් කියල ඉතාම කෙලිම් තියන පාරක්. උජුකෝනාම සෝ මක්ගෝ. අභයානාම සාධසා. ඒවගේ මේ පාර ගිහිල්ල වැටෙන්නේ. ඒ මේ ජනගන්නේ අභේ ශේම බහමියකට මේ පාරෙකියොත් වැටෙන්නේම්. බය නැති නිර්භය කිසිීම බයක්වීමට හේතුවන් නැති. සේම භහමියකට තමයි මේ පාල වැටෙන්නේ. උජුකෝනාම, සෝමක් ගෝ, අභයානාම සාධිසා. රථෝ අකූජනෝනාම. ඒවාගේම වෙනවාහනවල වගේ ක්‍රෝධවල කිස්සිම්ම සද්ධයන්න. කූජනක යනෙ සද්දැහෙනවා කෙනෙකයි. නකූජන අකූජන, අකූජනක යන කිස්සීම හඬක් සද්ධයක් බද්ධයක් මේූවාහනේ න අකූජනෝනාම. දම්ම චක්කයෙහි සංයුතු. ඒවාගේ මේ රෝධෝලට යොදලතයනෙත් වෙන රෝධනය ධර්මචක්කර තමයි මේ වාහනයට යොදල තියෙනෙකිල. ඉතින් මෙචනින් කියවෙන කාරණය තමයි උජුකෝනාම සෝමක් වෝ. බුදුහාමුද්‍රෝ වදාන්න මේ මාර්ගය ආර්ය මාර්ගය. අපි දන්නවා මාර්ග දෙකත් වයෙනවා ආර්ය මාර්ගය හා අනාර්ය මාර්ගය. ඒවගේ බුදුහාමුද්‍රරෝ මෙචැනින් පෙන්වා දෙන්නන්නේ කුමක්ද. කාරිී අෂ්ටාංග මාර්ගය. බුදු හාමුදුරෝ ලෝකයේ පහළ වෙනකොට පාරවල් දෙකක් තිබුණා. ඒ පාරවල් දෙකේ තමයි හොඟාක් කට්ටියේක් ගිය. කාම සුකල්ලි කානයෝග පාර හා අත්ත කිලමතානුයෝග පාර. කාම සුකල්ලිකානුයෝග පාර කියන්නේ මාර්ගය කියන්නේ සරීරයට අධික ලෙස සැප දෙමින්. සරීරයට අධික ලෙස සැපදමින් සුව දෙමින් කාම පංචකාම වස් වූන්හි ඇලී ගැලීවාසය කරමින් ජීවත්වුණු මාර්ගය එක පාරක්. අනික්පාර තමයි අත්ත කිලමතානු යෝග පාර. අත්තකිලමතානු යෝග පාර කියන්නේ සරීරයට අධික ලෙස දුක් දෙමින් ගමං කළ පාර. ය විවිධ තාපසවරු විවිධ පරිබ්්‍රාජකයන් විවිධාගමික පූජකයන් සරීරයට අධිග ලෙස දුක් දුන්නම්. මේ පින්නතුන් දන්නවා අපේ හොඳ පින්නතුම් බණ දන්න බනාහන පින්නතුන්. අපේ මහබෝසතාණන් වහන්සේ, අවුරුදු විසිනමයක්ම ගත කළේ එක පැත්තකෙන් කිව්ව, කාම සුකල්ලිකානු යෝග මාර්ගය. සරීරයට අධධිගලෙස සැපදුන්නා. ශ්‍රම්මිය සුරබ්මිය සුබභ කියල මාලිගාහෙම තිබිෙන විශාල වසයෙන් සරීරයට අධිගලෙස සැපදීමේ මාර්ගය තමයි අවරුදු විසි නමයක් අනුගමනය කළා. ඊළඟට අපේ මහ බෝසතාණන් වහන්සේ. මහා අභිනිස්ක්‍රමණය කරලා ඊළඟට සරීරයට අධික ලෙස දුක්දීමේ. අත්ත කිලමතානුයෝගයේ අනුගමනය කළා වර්සහයක්. මේ අපේ පින්නතුන් දන්නවා. කොයිතරම් පීඩාදායක දෙකිවොත් බඩ ඇල්ලු හාම පිට ඇල්ලින්නේ. පිට ඇල්ලු හාම බඩ. කිලාඟට ඔබිම වාඩියුලාාම ලාන්තිහරින් ඇදගෙන වැටෙනෝ. ඒ වගේම ඉතාම අත්තිසේ දුක්ඛිට තත්ත්වේයට පත්වන යිතකොට. ආහා බෝථාාවන් වහන්සේ මාර්ග දෙක මානුගමනය. ළමොකදද කාමසු කල්ලිකාන යෝග මාර්ගයත් අත්තකිලමතාන යෝගමාර. හැබැයි මේ මාර්ගම දෙකම හීනෝගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන විදිහට හීනයි කාම්යයි ප්‍රතජ්ජනයන්විසින් සෙව්නාලද. ඒවගේම අහාපත පිණිස පවතින මාර්ග දෙකක් කියලා අවබෝධ කරගෙන උන්වහන්සේඉන් පසුවත් මජ්ිමාටිපදා මජ්ජිමා පටිපදා කියන්නේ ආර් අස්ථාංග මාර්ගය අනුගමනය කළ අර අත්ථකිලමතානයෝගයට අ කාමසුකල්ලි කෝල්මනියයෝගයට වැටෙන් නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තමයි සියලු කෙලෙසුන් නැති කරලා මාර්ග බලාාව බෝධයෙන් අර්හත්වය සාස්සාච් කරගෙන බුදු බව ලබාගත්තේ කියන කාරණය ධර්මය සඳහංවිනොම්. එය නිසා ආර් අස්ථාංග මාර්ගය තමයි මෙචන මේ උජුකෝ මගගෝ කියල කියන්නේ ආරි අෂ්ටාංග මාර්ගයයි. බනපොතේ තියෙනවා ඒ සෝව මග්ගෝ නත්ත්ඥෝ කියල. ඒ සෝව මග්ගෝ නත්ත්ඥෝ කියන්නේ මේ ආර අෂ්ඨාංග මාර්ගය හැර වෙනත් මාර්ගයක් නිවනට යාමට නෑ කියන කාරණයයි. ඉ ඒ අනුව ආර් අස්ථාංග මාර්ගය මේ පින්නතුන් දන්නම සම්මාධදිිට්ටි. සම්මා සංකප්, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි කියන, මේ ආරි අෂ්ටාංග මාර්ගය අනුගමනය කිරීමේ ඇති වැදගත්කම බුදු හාමුදුරුවෝ හැම චනකම අවධාරණය කලති නොම්. ඒය ආරි අෂ්ටාංග මාර්ගගේ මාර්ගාංග අනුපිළිවෙලිින් බුදු හාමුදුරෝ දේශනා කළා.ඒවගේ කියෙක් එකින් එක වැදගත්කම මම කෙටියෙන් සඳහන් කරන්න යන්නේ. සම්මා දිිට්ටි කියැන යහපත් දැක්ම අපි දන්නවා ලෝකයේ ඕනෑම දේකට දැක්ම තමයි ඉතාමත්ම අවස්්‍යය දැක්ම නැතල් විශ්වාසය ඉතාම අවශ්‍යය. ඉති එක ප්‍රබේද පසුව මම විස්තර කරන්න බලාපොරොත්තුවෙනවා සම්මා දිච්චිය ගැනෙනම වචනයක් මෙතන තිබෙන් නිසා. එතවට දැක්ම ඉතාම හොඳ වුනොත් ඊලාට සම්මා සංකප්ප දැක්ම හොදනං සංකල්ප යහපත්වෙනවා ඒ ගැනෙද. හොද දැකම තියනක්නගේ ොඳ සංකල්පෙන්නේෙ කල්පන. වැරදි දැක්මන් අන්තියනෙ වැරදි කල්පන ඒ සාමාන්‍යි ලෝකයේ සවභාවයක් තමයි තමුන්ගේ දැනුම ඒව මෙට අනුරූපෝ තමයි කල්පනාවන් එනෙ. ඊළඟට හොඳ දැක්මත්තියනවන හොඳ කල්පනාවක්තියෙනවන කතා කරන්නේ හොඳ වචන. ඊළඟට ඒ නිසාම යහපත්කර්මාන්තකන ප්‍රානගාත අදත්තාදාන කාම් මිත්‍යචාරක කියනේ තුනෙෙන් විංගුණු. යහපත් කටයුතු තමයි කරන්නේ. ඉලාට සම්මා නිවරදි ජීවනෝපායකනෝ. වැරදි තමන්ටවත් අනුන්ටවතු වරදක්වනන් ජීවනෝපාය අරපු. වෙනඳ බැරදි වෙනදාම් පහෙෙන් වෙන් වෙලා නිවරදිව ජීවිත ගත කන්නවා. රජයේ රැකියාවක් වේවා ස්වයං රැකියාවක් වේවා කාටවත් හානියක්පපාඩුවක් නෝන විදියට ජීවනෝපාය රැකගැනීමත් එක කාරියන්. අනික් කාරණය තමයි සම්මාවායාමක යන්නේ ඒ යමක් පව සිද නානං අකුසලයක් සිදුවනාා නූපං අකුසල් නූපදවීමටත් ඒවාගේ උපං අකුසල් දුරකරලීමට ක්‍රයාකනවා. නූපංකුසල් උපදවාගන්නඩත් උපංකුසල් වැඩි දියුණු කරගන්නඩ තමයි උත්සාහාවත් වෙන්නේ. ඒවාගේම සම්මාවායාම සම්මා සති මනාව සිහිනුවින් යුක්තව කටේතු කන්න හම වෙලාවකම සිහිනුවනින් යුක්තෝ මැනමින් කටේතුකන. සම්මා සමාධිකයන යහපත් සිතේ එකඟ බවයි එතකට. මෙන්න මේ ගමන් මාර්ගයගේ යාම බුදුහාමුදු්‍රෝ වදාලා නිබ්බානස්සේව සම්තිකී. නිබ්බානස්සේව සන්තිකේ කියනේ නිවනටම තමයි. නිබ්බානස්සේව ඒව කියලත් තියෙනවා. නිබ්බානස්ස ඒව. එත නිබ්ානස්සේවගැ නිවං සමීපේටම තමයි මේ මාර්ග ගමන් කරන්න. නි මේ මාර්ග වෙනත් කොහේටවත් ගමන් කරන්න නෑ කියන කාරණය. ඉතින් බුදු හාමුද්‍රෝමේ වාහන ගැන කිව්වාම මේ පින්නතුන්ට රටවිනීත සූත්‍රයේ මතක් වෙනවා. බුදුහාමුද්‍රෝ නිවන් මඟට යන ආකාරය ඒ රටවිනීද සූත්‍රයේ මැවිින් විශ්චර කරතිනවා. තව එක තැනක මතක ඇති මේ පින්නොතුන්ට කොසොල් රජතුමා කෝසල මල්ලිකාව මරණයට පත්වනම් පස්සෙදි. කොසොල් රජතුමා මහා දුකට පත්වෙලා ඉන්නකටත් බුදුහාම්ද්‍රෝ රථ උපමාවක්. දේශනා කළම ලස්සනට සකස්කල තියන රතයන් දිරීමට විනාසවීමට පත්වෙනවා වගේ මේ පංචස්කන් දෙයක් දිරීමට විනාසවීමට පත්වෙන වා කියලා උන්වහන්සේ වදාලා. ඒ නිසා යහපත්මාර්යෙන ත රජු මාර්ගය ගමන් කිරීමේ ඇති වටිනාකම ගැන උන්වහන්සේ වදාළක්. ඊලාය කාරණය තමයි උන්වහන්සේ රථේ ගැන කරුණු කීපයක් දක්වල තියෙනවා. හිරිතස්ස අපාලම්බූ, සතස්ස පරිවාරණං, දම්මාහංසාරතින් බරූමී සම්මාදිට්ටි පුරේජවන්. මේ වාහනයේ ස්වභවයගෙන කියනවා. හිරිතස්ස අපාළම්බූ මේ වාහනේ හේත්තුවෙන්ඩ තියන පුවරුව දැ මේ පුටුවකනං ඔබට පේනව ඇතිමා වාඩිවෙලා ඉන්න වටිනා ධර්මාසනය. මේ ධර්මාසනයේ වාඩිවියෙන්ට පිටට තියනේ පුවරුව ඉතාම සුවදායකයි. ඒ එහෙම නාාම තමන්ගේ සිරුවර මැනවින් පවත්වාගෙන අන්්ඩ පුළුවන් වෙනවා. මෙචනිදිත් වදාාරනවා මේ වාහනේ තිය පිටදීම පිටති අන්ඩ තියන ආසනේ පුවරුව තමයි මනවාද හිරිතස් අපාලම්බ හිරිතස්ස කියනේ ලැජ්ජා බය කියන මේ කරුණු දෙකගේ ලැජ්ජා බය කියන කරුණු දෙක නටන් මේ ලෝකපාලන ධර්ම දෙක. තමයි පුවරුවෝ වසයෙන් දක්වලා තිනට ලෝකය පවත්වාගනයන්ට තමන්ගේ ජීවිතය ආලෝකමත් කර ගැනීමට ඒ හේතුවෙනවා. ඒ කාරණය ඉළඟට අපි විස්තරකාන්න බලාපොරොත්ව වෙනවා. ඉළඟට සතස්ස පරිවාරනං සතිය ගැන කියනවා. සතිය තමයි මේ ආසනයේ ආ විස්සතුරු සැරසිල්ල මුළු ආවරණය නැ තන් වහල ආවරණය තමයි සීය මේ රචේ තියන. ඊ ළඟට වදාරනවා හිරිතස් සස් දම්මාහං සාරතින් බරූමි මේ රතේ වාහනේ රියදුරා රියදුරා තමයි දම්මාහ සාරතින් ධර්මය තමයි මේ කිරියදුරා. ද බුදුරජාණන් වහන්සේ වදාල ධර්මය තමයි. ඒවාගේම සම්මාදිිට්ටි පුරේ ජවන්. රජවරු හෙම ගමන් කරනකොට මේ පින්න තුන් දැකල්ල තියෙනවා ජනාධිපති අගමැතිවරු ගමන් කරනොට පෙර. පෙරටුව යන ගමන් රට තියනින්. ඒවාගේම මේ ර පෙරටුව යන දේ තමයි සම්මාදිිට් සම්මාදිිට්ටිය තමයි පෙරටු කරගෙන තමයි මේ රථය ගමන් කරන්නින්. එතකොට ඊනාට බුදු හාමුදුරු වදාලා යස්සේ තා දිසන්යානම්. මෙබඳ වාහනයක් ඉතියාාව ඉත්්‍යය පුරිසස්සවා. ඉස්ත්‍රියකට වේවා පුරුසේකොට වේවා. ස්ත්‍රකට හෝ පුරුසේකුට මේ වගේ රතයක් තියෙනවනම් සවේ ඒ තේන යානේන මේ ඒ කාන්තේම්ම මේ යානයෙන් නිබ්බානස් සේයෝසයි නිර්වාණය කරාම ගමන් කරන. එතකොට මේක ගිහි පැවදි ස්ත්‍රී පුරුස බේදයක් නෑ. බෙබඳ වාහනයක් යමෙකුට තියෙනවනම් භික්‍ෂු භික්ෂුුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම මෙබද වාහනයක් තියෙනවනම් ඒය ඒ කාන්තේ නිර්ුවානය කරා ගමන් කරනවා කියලතමයි බුදු හාමුදුරෝ වදාලෙන්. ඊ ළඟට ධර්මකරුණු වසයෙන් අර මුලින්මං සඳහන් කළා පුවරුවකට උපමා කලා හිරි තස්ස අපා ලම්බු. හිරි කියල මේකෙන් අදහස් කරන්නේ ලජ්ජා බය දෙකයි. මෙතන ලජ්ජා බයකයනේ පවක්කිරීමට හිතේ ඇතිවෙන ලජ්ජාව. ඔත්තප්පකයන්නේ පවක්කිරීමට හිතේ ඇතිවෙන බය. ලෝකපාලන ධර්ම වසයනුත්කිෙනො ලෝකයක් පාලනය කරගැනීමට පාලනය වීමටත් මේ ධර්ම හේතුවන. දැම් මනුස්සය සමාජය යහපත්ව පවත්වා ගැනීමට මේ ලජ්ජාබය දෙක හේතුවෙනවා. අපි දන්නවා තිරිසංගත සත්තුන්ගේ චරයාාවන්. තිරිසංගත සත්තුන්ගේ චරියාාවන් වල මේ ලැජ්ජාබයන් තොරව ය වෙලාවක් කලා මුකු නැතුව ක්‍රියාවෙනවා එ. මනුස්්‍යයෝ ඉතාම ආචාරසීලීව විනීතව කටයුතු කරන්න හුරුුවවෙන්නේ කොමක් නිසාද මේ ලෝකපාලන ධර්ම පවතින නිසායි. ලෝකපාලන ධර්ම ගැන බණපොතේ උගන්ව තියෙනවා අත්තාදිි පතේය, ධම්මාධිපතෙය, ලෝකාදිිපතෙය කියල වචනතුනක් මේ සංවරණය සදා හේතුවෙන. අත්ථධි පතෙය කියන්නේ යංකිසි කෙනෙක් තමන් ගැන කල්පනාකිරීම දැන් ඔන්න අපි උදාහරණයක්කි වෝත් සමාජයට අත්තාාධිපතෙයිය කියන්නේ මම දැන් තාත්තකකිෙන්නම් මම තාත්ත කෙනෙක්. ඒනිසා මව දරුවෝ ඉන්න පියේක් ඒගේ මතව එමනැතන්තාම මුුණුපුුරුමනි විරියොත් ඉන්න පේෙක්. ඒයනිසා මම සංවර වෙන්න ඕන කයින් සංවර වෙන්න නම්. වචනයෙන් සංවරවෙන්න ඕන සිතනුත් මං සංවර වෙන්න ඕන. මංවගේ කෙනකුට මේ වගේ වැඩදැන් ගැලපෙන්න්නේ. හොඳනෑ කියලා තමන් සංවරය ඇතිකර ගැනීම. ඒ වගේ එ මවක්නං මම ආදර් දරුවන්ගේ ආදරනීය මවක්. ඒවාගේ මම ආච්්‍යයම්මකෙනින්. මම මේ වැරදි වැඩවට යොමවෙන්න හොදනම මාත්‍රූ පදවිය. උතුම් මාත්‍රූ පදවිය දරණ කෙනෙක් ඒ නිසා මෙම්බඳ වැරදි වැඩවට පංච දුෂස්්චරිචයන්ට දස අකුසල් කිරීමට නැබුරුවෙන්න හොදනය කියලා ලැද්ජාවක් ඇති කරගන්නවනම් පවට බයක් ඇචි කරගන්න වනම් ඒක බොහොම වටිනා කාරණයක් හැටියට තමයි බණපොතේ උගන් ලතින්. හැම කෙනකුට සමාජි. තමන්ගේ තනතුරානුව සමගේ ගෞරවය තමන් ගැන හිතල තමන්ගේ ඉලට තමන් වටිනා පරම්පරාවක අය වසේ. දැන් අපි වගේ යන. භික්‍ෂූන් වහන්සේලා වසයෙන් කල්පනා. තව ලාංකිකයව වසිය අපි උතු උදාර බුදු හාමුදුරන්ගේ ධර්මය පවතින උතුම් රටක මාත්‍ර භුහූමිය කරගත්තු අය. ඉසින් අපි මේ මේ වැඩ කරන්න හඳනය කියලා තමන්ගේ ජාතිය පරම්පරාවාදී ගැන කල්පනා කළ අභිමානයක් ඇතිකර ගැනීම වටිනාදයක්. ඉසින් ඒවාගේම අභිමාණය කියනවා නිවරදි බව. දැ පව්ලා අිමා අඩුුවෙන මනුස්සයන්ගේ අභිමානය නැතිවෙලායනවා. පවු නොකලාම ම ගිහිවේවා පැවැදිවේවා ස්ත්‍රියක්වේවා පොළු සේක්වා ලොකු අභිමානයක් ඇතිවෙන මම ඉතාම නිවරදි. දැ අපි රාජකාරීයක් කරන කෙනෙක් ගැන කල්පනා කළොත්. මම රාජකාරය අවංකව අකුරට ඉතාමත් මොහොදින් ඇපැවෙලා කැපවෙලා ක්‍රියා කලා කියලා තමන්ට හිතෙනව නං එචන අභිමානයයක් ඇති වෙනවා තමන්ගෙන එතකොට. ලජ්ජාබයෙන් වෙන්වෙලයි ඉගෙනගන්න දරුවෙක් නම් මං අධ්‍යාපනය ලබන කෙනෙක් මට හොඳ අනාගතයක් ඉස්සර ඉදිරියට තියනවා. බැබැලෙන වටිනා අනාගතයක් මං ඒ නිසා මගේ ජීවිතය පුඩාකාලයේ දම්ම මං මැනවින් සකස්කරගන්න ඕනය කියල කල්පනා කරනවනම් එත් ලෝකපාලන ධර්මයන්ට අනුව ක්‍රියාහෙන. අස්ථාධිපතේයකි වේකයි. ඊලාට තියෙනවා දම්මාධිපතේයේ. දම්මාධිපතේයේ කියන්නේ. අපි අනුගමනය කරන්නන්නේ වටිනා. එක පැත්තකෙන්කි යොත් පරම්පරාවේ සාරධර්මා ආදිය. අනික් පැත්තෙන් කල්පනා කළොත් අපි අදාහන ආගමානුවන්. අපේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ අපි අදහන්නේ බුද්ධං සරණං ගච්චාමි, දම්මං සරණං ගච්චාමි, සංගන්සරණං ගච්චාමි කළ ම බුදුන් සරණයනවා දහම් සරණයන සගුන්සරණයනවා කල අපි විශ්වාසන. එතට බුදුන් සරණයනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විදිහට මං ජීවත්ය නවා. ධර්මයලත්නය හැටියට ජීව සංගරත්නයගේ එතුමල්ලාගේ ආසිරුවාදයක් අපිට ලැබෙන්නෝ නැත් අපි උන්වහන්සේලා අනුගමනය කරනවා කියන එක තමයි මේ දම්මං සරනං ගච්චාමිකිව්වම, බුද්ධං සරණං ගච්චාමිකිවමත් අදහස් වෙන් ඉං ඒ නිසා තමන්ගේ බුදු දමා ධර්මානුකූලව අනුගමනය කිරීම ඉතා වටනාදයක්. බුදුරජාණන් වහන්සේට පූජා පවත්තන්නට පුළුවන් ක්‍රම දෙකට. පජාාවත්වන්න පුළුවන් ක්‍රම දෙකකටමනොවා අද ආමිස පූජාහා ප්‍රතිපත්ති පූජා. අපි දැන් මල් පහං පූජා කරනු ගිලම්පස බුද්ධ පූජාදී ධාන පූජා කන එවැටිගැන ආමිස පූජාව. එතොට ධර්ම පත් අපි හිටන්න්නි පස් පව් දස අකුසල් කරන්නේ. ඔන්න හොඳම පූජාවක්. අපි කරුණාවන්තෝ ක්‍රියාකනු හොඳ පූජාවක් අසරනයන්ට පිහිට වෙනවා බුදු හාමුදුරන්ට පිදීමක්. සරනයට පිහිටේනවා ගන බදු හාමුදුරුවන්ට පිදීමක්. ෆ්‍රෝගගේන්ඩ උපස්ථාන කරනවා බදු හාමුදු්‍රරන්ට පිදීමක්. එතවට බුදුහාමුද්‍රෝ අදාළ ධර්මය අනුගමනය කරනවා නං එය පුදවානට පූජා පැඇත්තිීමක්. එතවට ධර්මය ගැන කල්පනා කල්ලා වැරදි වැඩ පව්වැඩ අකුසල් වැඩවලින් විංවෙනවනං ඒකට කියැනෙ ධම්මාධිපතේයේ. ධර්මය ප්‍රධානත්වයේදීල කල්පනා කිරීමයි. අනිකාරණය තමයි ලෝකාධිපතේය. ලෝකආධිපතේය කිය කියන්නේෙන් මම මේ වගේ යන්යම් කෙනෙක්. ඒවාගේ ලෝකයා මට මේ කරුණු නිසා දොස් කියයාවි. මට නිග්‍රා කරයි, මට බනීවි නැතමාව වවේචනය කරාවි කියලා. අර වැරදි වැඩවලින්වෙෙන් වෙලා යහපත් වැඩ කරන්න ඕනය කෙනෙක් තමයි ධර්මය කෙනෙතොවට මේ නිවරදිව ජීවිතයක් ගස කරනකොට තමන්ගේ ජීවිතයට ආලෝකයක් වෙනවා. තමන්ගේ ජීවිචයට තමන්ගේ හිතැන් එෙන සතුට නිම්හිම් නැති සතුටක් තමන්ට උදාාවෙනවා කියෙන කාලණය ධර්මයේ සඳහඟ වන. එනිසා ලෝකපාලන ධර්ම නැක්ාන් ලජ්ජා බයන් දෙකින් යුක්තව ක්‍රියා කරන්න වුන. එක ජැනක බුදු හාමුද්‍රෝ අදාළ අලජ්ජිතායේ ලජ්ජන්ති ලජ්ජිතායේ නලජ්ජරේ. මිච්චාදිිට්ටි සමාදානා සත්තා ගච්චන්ති දුග්ගතින් කියල. අලජ්ජිතයේ ලජ්ජන්ති. ලජා නොිය යුතු දේ ලැජ්ජා වෙනවා නං. ලැජ්ජා වෙන්ඩ ඕනදේ ලැජ්ජාවෙන් නැත්තං ඒක මිත්‍යා දෘෂ්ටියක් කියළ ඒ මිත්‍යයා දෘෂ්ටිය සමාධං වඋනාය දුගතියට පත්වෙනවා කියල බුදු හාමුදුදරෝ අදාලා. ඉතිං ඒ නිසා එක පැත්තකෙන් සම්්‍ය අ දෘෂ්ටික භාවය තමයි පවට ලැජ්ජාීම පවට බයවීම සම්ය දෘෂ්ටික භාවයක් කියන කාරණයත් මේ වෙලාව අපි සඳහන් කළන්න කැතිවෙන චිගේ නිසා. නිබඳව නිරතුරුවම තමන් ගැන ධර්මය ගැන ලෝකය ගැන කල්පනා කළ අහුසල්වලින් පව්වලින් ඒ පව්කරන්්ඩ අවස්ථා ලැබෙනකොට ඒවාගෙන් වෙන්වීමට කල්පනා කිරීම ඉතාම වටිනා අදාව. ඊළඟ කාරණය තමයි සතස්ස පරිවාරණං කියල කිව්වා. මෙචන කියන සති අස්ස කියන එක තමයි සතස්ස කියල සන්දි වෙලා තියෙන ප්‍රචන කියන සතිය නැතම් සිහය තමයි මේ වාහනයේ ආවරණය, මේ වාහනයේ ඇති සැරසිල්ල මේ වාහනය වහලය තමයි සිහය. ඉතින් බුදුදහාමේ මේ ශතිය ගැන ඉතාම ගැඹරින් විස්තර කලතිය නවා. මේ බණදන්න හොඳ පින්නොතුන් දන්නවා බුදුආම්ද්‍රාන්ග ඉතා වටිනාසූත්‍රය තමයි සතිපට්ඨාන සූත්‍රයේ. සතිපට්ඨාන සූත්‍රයේද කියන්නේ කුමක්ද සිහිය මනාව තබාගැනීම ගැන කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා කෙන විදිහට කයානුව සිත් තබාගන්නවා. ඒවගේ වේදනානුව සිත් තබාගන්නවා හිතානුව පිසිත්්තයන්නවා. ඒවගේම ධර්ම යනුවසිත තබාගැනීම තමයි මේ සතර සතිපට්ඨානයෙන් කියේවෙන්නින්. සිහිය මැනවින් පිහිටවා ගැනීමේ ඇති වැදගත්කම බුදු හාමුදරෝ. බොහෝ තැන්වල අවධාරණය කරතිය නම්. යමෙකුට සිහිය ඉතාම ප්‍රධානයි. අර පංච ධර්මතාවයක් වර්ධනය කරන අවස්ථාවත් මේ සතියට ප්‍රමුකස්ථානයක් ලබා දෙනවා. සතියෙන් වැඩ දෙකක් කරනමයි කියල බණය උගන්නනවා උපගන්හන සතිය හා අපිලාපන සතිය, උපගන්නන සතිය අපිලාපන සතිය. උපගන්නන සතිය කියන්නේ. හිත්තවට හොඳ දේවල් ලංකර දෙනවා. එක සතියේ එක ලක්ෂණයක් තමයි හොඳ දේවල් හොඳ ධර්මකරුණු ආදිය හිටට ලංකර දෙනවා. ඉතිං වක උපමා කල තියනය පරිනායක පුරත්නය කියල මේ. සක්විති රජතුමාගේ. සක්විති ජතුමාගේ ප්‍රතිනායකරත්න්නේය පුත්‍රරාත්නය කරන වැඩේ තමයි. නරකාය හජතුමාට හිතවත් නැති අය ඈත් කරනවා. හිතවත් අය ලං කරනවා දැ කාල න නාක ෙම ට න හොද නේ. හිවත් කරගයි ලංකල්ලනවා අහිතවත්තායි හෙමිීට ඇත් කරනවා. ඉතින් ඒකාරණය තමයි මේ කියන උපගන්න නය කියන්නෙ තතුවඩ අපේ නරකසිතිවිලි නැතම් නරකදේවල් අයිංකල්ල හොඳදේවල් හිතට ලංකරල් ලංකරල්ලා දෙනවයි එක තමයි උපගන්නන සතිය කියන. තවත් සතියේ ප්‍රබේදයක් වනවා අපි ලාපන සතිය. පිලාපනය කියන ගසාගෙන යනවා කියන එකයි. දැන් අපි ද කල්පන කොත්තර පොඩි ළමයි වැස් කාලෙ හෙම. කඩදාසිවලින් හදනව ඔරු හදල වතුරය වන්නේ ඒ ගහගෙනයනවා. හොකක් බර දෙයන්න ගහගෙනයන්න මෙතනක කියන්න පිලාපනය කියන්නේ ගහගෙන යන ව කියනකයිු අපිලාපනය කියන්නේ අපිලාපනයකීමෙන් අදහස් කරන්නේ හිත ගසාගෙනයන්ට දෙන්න හොදදේවල්. හොඳදේවල් හැමදාාව මතකේ තබාගෙනන්ට දෙනවා කියෙනෙ එකයි. එතවට ඒ නිසා සතිය හැම වෙලාවුමන සතියේ ඉතාම ඉහෙළම අවස්ථාතමයි අප්‍රමාධයකයන්නේෙත්. බුදු හාමුදු්‍රරෝ අවසායටත් වදාලේ හන්දදානි භික්කවේ ආමන්තයාමිහෝ. වයධම්මා සංකාරා, අපපමාදයන සම්පාදීත, මහනිනිමං අවසංවතාවට ඔබලාට ආමන්ත්‍රණය කරනවා මොකදද හන්දදානි භික්කවේ ආමන්තයාමි වූ වයධම්මා සංකාරා මේ සංස්කාර ධර්මයන් අනික්තියයි එනිසා අපපමාදයන සම්පාදේත. සිහිනුවින් යුක්තව කටයුතු කරන්නකිලා. එනිසා මේ සිහියේ ඉතාම දියුණු අවස්ථාවතමායි අපප්‍රමාදය කියන. සිහිනුවනින් යුක්තෝ කටයුතු කිරීම මූලික බුදුදහමේ ලක්ෂණයක්. ඒ නිසා අපි ගමන් කරනකොට යනේනකොට නිදාගන්නකොට කෑම බීම කනකුට, අපි සහිහ තියෙනු. පාරයේ යනකොට වැඩට යනකොට, ආයෝචනකත තමන්ගේ කටයුතු කන හැම වෙලාවක්‍රම සිහිය ඉතාමත්ම අවස්්‍යයි. ඉතින් අපි දන්නවා සිීනුවනිින් තොරව. ඒේද ක්‍රියාකිරීම නිසා රියානතුරු වෙනවා. හදිසි අනතුරු වෙලා හුඟාක්කය වෙන නැතිවීමට පවා පත්වෙනවා. ඊල කාරණය තමයි දම්මාහංසාරතින් බරූමිකිවත් ධර්මය තමයි රියදුරා රියදුරා වසයෙන් මේ වාහනේ දිනෙ ධර්මය ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඉළඟට වදාලා සම්මාධිට්ටි පුරේ ජවන් සම්මාධිට්ටි පුරේ ජවං කියයන්නින් අමංකව රජතුමා යනකොට ඉදිරියෙන් යන ඒ ආරක්සක වටයෝ වගේ මේ හතයෙත් මේ නිවංමඟට යන කතේත් පෙරටුව යන්නෙමකදද සම්මාදිිට්ටිය. බුදුබනය එක අවස්ථාවක බුදුහාමුද්‍රෝ වදාළ දේකෝ භික්හවේ ස සම්මාදිිච්චි උප්පාදාය, සම්මාදිිච්චිය ඉපදවීම සඳහා, බලපාන්න වූ කරුණු දෙකක් උන්වහන්සේ වදාලා පරතෝච ගුහෝසූ. පරතෝච ගෝෝ යෝනිසෝ මනසිකාරු. මොකද කියන්නේ සම්මාධිත්‍ය වර්ධනය කර ගැනීමට කරුණු දෙකක් බලපානො. එකක් තමයි පරතෝච ගෝසගැන පරතෝ ගෝසයේ. අනිත්්‍යක යෝනිසෝ මනසිකාරී. පරතෝගහෝසය කියන්නේ අ්‍යියන්ගේ බනඇහීම. ධර්මය ඇහීම කිය එක දහම් පනවුඩයක් හිතට ලබා ගැනීම. තමයි පරතෝගෝසය. ඊලාට දෙවැනිකාරණය යෝනිසෝ මනසි නුවනින් දකිින්ඩුවන. හැබැයි සමහල වෙලාවට. මේ දෙකෙන් මිත්‍යා දෘ්ටිය ඇතිවෙන්නක් පුුවන්. නේද පරතෝගෝහසයෙන් පිටිතන්ඩු අපිට එන පනිවුඩේ නරක පනිවුඩ. වැරදි පනවුඩයක් අපිට දේශනා කළ. ඊලාට අපිත් අයෝනිසෝ මනසිකාරයෙන් ඒ කල්පනා කරනවා. අපිත් අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත් මොකදවෙන්නේ මිත්‍යා දෘෂ්ටියයක් ඇතිවෙන. ඒ නිසා වුවමනා දේතමයි පරතෝගෝසය යහපත් දහම් පනිවුඩයක් ඇසීම හා. යෝනිසෝ මනසිකාරය කියනේ නුවනින් එය මෙනෙහි කිරීම ඉතාමත්ම අවශ්‍යයන්. එතකොට සම්මා දිිට්ටියය කියන මොකක්ද කියලා තවුදුරටත් විස්තර කරලා තියෙනවා බනපොත්තුවල ුක් දීර්ක විස්තර එකක තැන තියෙනවා. අනිච්චේ නිච්ච සංඥුනු, අනිච්ේ නිච්ච සංයනෝ කැනෙ අනිත්‍යයදේ නිත්‍යයයි කියල හිතෙනවනම්. ඔන්න මේ සම්ය අදෘ්ියයටඒක බාධාවක්. ඒවාගේම අනිච්චේ නිච් දුක්කේ සුක සංඥුනු. දුක්ක සහිතදේ සුකයි කියලා අපිට කල්පනාවෙනවනම්. ඒවාගේම අනත්තනිච අත්තන අත්තාච. මෙ අනාත්ම දේවල ආත්ම සඥ්ඥාවක් අපිට ඇති වෙනවනම්. ඒවාගේම අසුබේ සුභ සං්ඥනු. අසුබදේවල් සුබ කියලා අපේ මනසිං හිතනවනං කල්පනා කරනවනම් ඒක මිත්‍යා දෘෂ්ටියට යනවා. එකට ගැන විපල්ලාස නේද. චිත්ත විපල්ලලාස දිට්ි විපල්ලාස කෙනනති හොඳ විපල්ලා තමයි. ද අනිත්‍යය අනිත්‍යය වසයෙන් දකිින්ඩ පුළුවන්නම්. ඒවාගේම දුක දුකවසයෙන් දකිින්ඩ පුළුවන්නං. අනාත් මේ අනාත් මේ වසයෙන් දකිින්ඩ පුළුවන්නම්. අසුබේ අසුබේ වසයෙන් දකිින්ඩ පුළුවන්නම්. ඒක තමයි බුදුබනයේ උගන්ලතියෙන්නේ සම්ය්‍යත් දෘෂ්ටියය වසයෙන් ගලතින. ඒවාගේම සම්යත් දෘ්ටයේ තව ප්‍රබේධතියවවා දසවවැදෑරුම් සම්යත් ෘෂ්ටියය. අර හොඳින් දානයේ මහදන්දම් ඒආදීසේ මහා ජ පැ දී වසයෙන් ප්‍රේද දක් ළලාති න. ඒවාගේ තු සච්ච සම්මා ිට්ටි කියර ක් ලතිෙනවන් දුක්කේ ඥානන් දුක්ක සමුදේඥානන් දුක්ක නිරෝදේජානන්, දුක්ක නිරෝධගාමිනිී පටිපදායඥානන් කෙන විදිහට දුඇ ඒවාගේ දුක්ඇතිවීමේ හේතුව දුක නැතිකිරීම දුකනැතිකිරීමේ මාර්ගගේ කියෙන මෙන්නමේ . අතුසච්ච සම්මා දිිට්ටිය තමයි ඉතාමත්ම ශ්‍රේෂ්ටර් සම්මාදිිට්ටිය වසයෙන් බනපොතේ උගන්නලා තියෙන්න්නේෙ. ඊ ළඟට බුදු හාන්ද්‍රමන් මතක් කළා මෙහෙම ක්‍රියා කරන පුද්ජලයෝග මෙබඳු. වාහනයක් තනාගත් අනතමේ ධර්මයෙන් යොදාගන්නා වූ වාහනෙන් ගමන් කලාම ඒ අය. ස්ත්‍රියයක්ක්වේවා පුරු සේක්වේවා නිර්වාණය සාත්සාත් කරගන්නවා කියන කාරණය තමයි වදාලි. මේ ධර්මය අවසානයේ දී. අර ප්‍රශ්නය ඇසු දේවපුත්‍රයා සෝවාන් මාර්ගපලේට පත්වනා කියෙනෙ එක අච්චරාගන සංගූට්ල සූත්‍රයේ සඳහන් වෙන. ඒය නිසා මේ වෙලා විදි කල්පනා කරගන්න මේ සැදැහැවත් පින්නවතුන් අචදවසේදී සංයුත්ත නිකායි. දේවතා සංයුත්තකයේ අච්චරා සූත්‍රය මාතෘකාකරගන සිදු කලා වූ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මෙන් කෙටියෙන්කිත් දේවතාවක් දිව්‍යවිමානයේ ඉපදිලා ඒ ගැන කලකිරිලා දෙව්ලොවිින් චුතවෙන්නේ. දෙව්ලොවින් නික්මයන්නේ කොහොමද කියලා බුදු හාමුදුරන්ගෙන් විමසවාම බුදුරජාණන් වහන්සේ වදාලා දිව්‍යවිමානයෙන් නික්මෙන් ඕන ක්‍රමේ තමයි. දවය රතයක් නේද හොඳ ධර්මරතයක් හදාගනයේ ධර්මරතයෙන් ගමන් කලාම නිර්වාණය සාස්සාත් කරග්ඩ පුළුවන් කියෙන කාරණයත් බුදු හාම්දුරෝ අදාළ. ඉතින්ගේ නිසා අපිත් ධර්ම රතයක් නේද? ඇ සකස් කරගෙන නිවං මඟට යාමට ක්‍රියාකිරීම ගිහි පැවදි අපි හැම දෙනාගේම වගකීමක්. ඒවගේ එමරාතයෙන් ගමන් කලාාම සේමභහමිය වූ නිර්වාණය සස්සාත් කරගැනීමට වවාසනාව බාක්ගේ ලැබෙනවා ඇය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරමින්. අද දවසේ ධර්මදේශනාවේ දායකත්වය දරමින් ධර්මදේශනාව පවත්තු මට දාෑයකෝ සියලො පින්න්නවතුන්ට. මේ අවස්ථාය පින් අනුමෝධංකන ධර්මස්ත්‍රවණිය කිරීමෙන් ලබාගත්තා වූ වනන්ත අප්‍ර මාන කුසලස්කන්දයක්, පළමු කොට ලෝසසුන්සුරකිෙන සියලු දෙවී අන්ට ලැබේවා. දෙව අන්ගේ ආරක්ෂාව දෙවියන්ගේ රැකවරණය මේ පින්වත් අජදින දායකත්ව දරන පින්න්න තුන්ඩත් අපේ රටේසිටින. සියලුම දෙනාටත් ලෝකයේ සිටින සියලු දෙනාටත් දෙවියන්ගේ ආරක්ෂාරකවරණය ලැබේවාත් දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකෙන් අමාමහන් නිවනම ලබාගනි තුවා කියල සාදු කියල පින්දිට. ඒවාගේම විසේසයෙන්ම පින්නතුම් බලාපොරොත් වෙන ආකායට කිඳෙල් පිටිය කැන්දලන්දවත්තේ විසූ මීට අවරදුය කොල්හකට පෙර අභාවයට පත්. අප හිතවල් ලොකුලියනගේ ජයවර්ධනාදරනය පියානන්ටත් වීරසේ කර මුදයාන්සේලාගේ පොඩිමැනිගේ මැනියන්ටත්. ඒවාගේ එම පෞල්ලොල මිය කිය සියලු මඥාතීන්ටත් සුගතිගාමීව ඉක්මන් නිවංසුවය ලැබේවා කියලාපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේසන්ස්්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසු බෞද්ධ්‍යයා මාධ්‍යජාලයේ නිර්මාාත්‍රරුවර, බෝධි සත්ව ගුණෝපේත. සම්බුද්ධ සාසන විශ්වකීත් තෙස්ත්‍රයේ සද්ධර්ම විභූසන පරම පූජනයන් දරනාගමස්ත්‍රී කුසලදම්මා බිධාන මහා ස්වාමේම්ද්‍රයන් වහන්සේටත්. ඒ වගේම මේපින අතිගෞරවාර්හ නාවයනේ අරිය දම්මා බිධානන් මාහිමිපාණන් වහන්සේටත් ලැබේවාත්. උන් වහන්සේලාට දෙව් මිනිස් සැපකිලවර සාන්ත අමාමාන් නිවං සැපතම ලැබේවා කියල සාධු කියල පින්දින්. ඒවාගේ මේ උදාාර කුසලයන් මේ පින්නතුඩත් ධර්මාල්බෝධය පිණිසම හේතුවේවා. කායිකහා මානසික සුවය පිණිස හේතුවේවා. පැමිණනසිරන සියලු දූදරුවන්ගේ ඉගුණුම් කටයතු සපලවේවා. රැකී රක්ෂා දියුණුුවේවා. ඒවාගේම පැමිණසින සියලු ඥාතිීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. අපේ රටෙන් කොරෝණා වෛරසේ සම්පූර්ණයෙන්ම දුරින්ම දුරුුවේවා. ලෝකේ මුත් මේ කොරෝණා වෛරසය දුරුවෙලාන් මනුස්්‍යය ප්‍රජාවට කායිකහා මානසික සැනසිල්ල ලැබේවා ඒවාගේම ධර්ම ස්්‍රවනය කළ පින්වත් හැම දෙනාටත් මේ ධර්මාාව බොෝදය පිණිස. උතුම් නිර්වාණසාන්තිය පිණසම මේ ධර්මදේශනාව හේතුවාසනා වේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්න. සාධෝ සාසාෝ අප සැමදිනවෙත මෙත් සිතින් එුතු වූ සදධර්ම දේශනාව පවත්තා අාවදාලේ. සියම් මහානිකායේ ශ්‍රීජය වර්ධනපුර කෝට්ටේ ශ්‍රීකල්ල්‍ය අනිේ සාමග්‍රී ධර්ම මහා සංගසභායි ගරු උපසම්පදාලේකකාධිකාරී, කෙඳර්පිටිය ශ්‍රීීම හා චේතියාරාමාධීපති සහ හඟුරංකෙත වදවල ශ්‍රී විමලාරා මාධිකාරී දහම් සරසවි කතිකාචාරය විශ්්‍රාමලත් විදුහල්පති. රාජකියය පණ්ඩිත ශාස්ත්‍රපති අවසරයි පූජනීය මකුරුප්පේ සෝමාලංකාර ගෞරවනය ස්වාමිදුදරැන් වහන්සේ. අපි ගෞරනේ ස්වාමිදුදරැන් වහන්සේට නිදුක් නීරෝගේ චරජීවනය ප්‍රාර්ථනා කරමු සාධූසාදු සාදෝ. ඒත් සමගින් බෞද්ධාරූපවාහිනිය ඔබවෙත ගෙන ආ මෙම උතුම් සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා පිනැති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.